සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගස්කඳන් වෙනුවට කොන්ක්‍රීට් කණු යොදා මෙරට ප්‍රථම වරට ඉදි කළ විදුලි වැට ගෝමරන් කටවලදී අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. කිලෝමීටර් 30ක දිගින් යුතු මෙම විදුලි වැට සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 19ක්. ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයේ යටතේ සති 3ක් වැනි කෙටි කාලයක් තුළ මෙම විදුලි වැට ඉදි කර ඇති අතර ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ජනාධිපතිතුමාද විදුලි වැට නිරීක්ෂණය කළා. බෙයතර මිලියන 15ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ ගොමරන් කඩවල බක්මී වැවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. මෙමකින් පෝෂණය වන කුඹුරු ප්‍රමාණය අක්කර 66ක්. අපිට දැන් වැදගත් ජනාධිපති කම්බල තියෙනවා. රට ඒකත් කරන්න බෙද කරන්න කියන කම්බල තියෙනවා. රට බෙදන්න නැතුව ඒක රට ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැතුව රට බෙදීමට කිසිම කාරණාවක් නැතුව ජනතාව ඔක්කොම එකතු කරලා බලේ බෙදලා ඒ ප්‍රදේශ සභා ප්‍රදේශවල ඉවත් වෙන්නේ ජනතාවට බලේ දීලා එක රටෙන් අපි ඔක්කොම සාමෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් කරන්න ඕන කියලා අපි ජනාධිපති වදන් හිතනවා. ඒක වෙන්න ඕන. ඒක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමා කරපු කතාව රට කඩන්නේ නැතුව බෙදෙන්නේ නැතුව බලේ බෙදෙන්න ඕනේ කියලා. ඒ බලේ බෙදෙන්න ඕනේ කියන කාරණාව එක් කාරණයක් තමයි මම කිව්වේ. 47න් පස්සේ උතුරු නැගෙනහිරට බලයටපත් වෙච්ච හැම ආණ්ඩුවකින්ම කැබිනට් ඇමතුරු කී දෙනෙක් ඉඳලා තියෙනවද කියන කාරණය. එහෙම හිටියානම් බොහෝ විට යුද්ධ ඇති වෙන්නේත් නැහැ. ආණ්ඩු බලය ආරක්ෂා කරගන්න උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු පාවිච්චි කළා. නමුත් ඒ බලයත් සමග උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අඩු අවධානයක් යොමු වුණේ ඒ අවශ්‍ය දේශපාලන නායකත්වයන්ට බලතල දුන්නේ නැහැ. කන්දලේ මූලික රෝහලේ දැඩි සත්කාර එකකේට වෛද්‍ය උපකරණ කට්ටලයක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානී කළ අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 30ක්. මෙතර ත්‍රිකුණාමලයේ ජයසුමනාරාම මහා විහාරයේ අභිනවයේ නිදි කළ ජලපිරිපහදු මැදස්ථානයේද අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.